පැහැදිලිතරා අරමුණේ නැවතුම සම්බන්ධව අරමුණේ නිර්වාණය පවතින ආකාරය විශ්වයේ තිබෙන නැවතුම් බලය විශ්වයේ නැවතුම් බලය තමංගාවට ඇවිල්ලා තමන් ළඟ කොතනද ඉන්නේ කියලා කොයි ආකාරයකද ඉන්නේ කියලා තමයි පැහැදිලි කරේ විශ්වයේ නැවතුම් බලය කියන්නේ නිර්වාණයේ එක බලයක් නිර්වාණයේ නිර්වාණ ධර්ම ධාතුවක් ඒ ධර්ම නැවතුම නැමැති ධර්ම ධාතුව පවතින ආකාරය තමන් තුළ පවතින ආකාරය තමයි මම පැහැදිලි කරේ මේ රූපය අවත්වාගෙන ඉන්නවා ශබ්දය ගන්ධය රසය ස්පර්ශය නවත්වාගෙන ඉන්නවා එහෙම නවත්වාගෙන ඉන්න නිසා තමයි හැඟීම් දැනීම් ඒ දේවල් හටගන්නේ එතකොට මේ විශ්වයේ යම් කිසි දෙයක් නවත්වාගෙන ඉන්නේ නිර්වාණ බලය නැවතුම් බලය නැත්තම් විනාශ වෙනවා එතකොට පවතින්නේ ධර්මයෙන් විනාශය අධර්මයේ විනාශය අධර්මයේ ජරා ව්‍යාධි මරණ මේවා අධර්මයේ අධර්මයේ ඒක විනාශය පවතින්නේ ධර්මයේ පවතින්නේ ධර්මය එතකොට විශ්වයේ පතුලින් ඉඳන් ඉහළට එනකොට එතනදී අධර්මයේ බලවත් වෙනවා විශ්වයේ පතුලට යන්න යන්න ධර්මයේ බලවත් වෙනවා ධර්මයේ බලවත් ධර්ම ශක්තිය බලවත් වෙනවා ඉතින් මේ නිර්වාණය කියන්නේ අපට හිතාගන්නවත් බැරි දෙයක් අපට හිතාගන්නවත් බැරි දෙයක් සැබෑ නිර්වාණය අනන්ත කාලයක් යනවා මේ නිර්වාණ වැඩපිළිවෙල සාර්ථක වෙන්නේ ඉතින් සකස් කළ වැඩපිළිවෙලක් තමයි අපි දේශෙන් වැඩ පිළිවෙල හැටියට මේ සමාජයට යොමු කරන්නේ අනිවාර්යෙන් නැවත නිර්වාණයට ජනතාවට පත් වෙන්න ඉදිරිදී හැකියාව ලැබෙනවා මේ වැඩ පිළිවෙල තමයි මේ සකස් කරගෙන යන්නේ ඉතින් දැන් මේ නිර්වාණය තමයි ප්‍රබල විදියට නැවත නැවත පැහැදිලි කරන්නේ නිර්වාණය විශ්වය කුල නිර්වාණය පවතින ආකාරය තමයි පැහැදිලි කරේ. ඒ නිර්වාණයට පත් වෙන්න නිර්වාණයේ ස්වභාවය අනිවාර්යෙන් අවබෝධ කරගන්න ඕන. නිර්වාණය අපි කියන්නේ නිවන් අවබෝධ කරගන්නවා කියලා. නිවන් අවබෝධ කරගන්න නිවන අවබෝධ කරගන්න ඕන දෙයක්. ඒක නිකම්ම ලැබෙන ඵලයක් නෙවෙයි, හිස් දෙයක් නෙවෙයි. නිවන කියන්නේ හිස් දෙයක් නෙවෙයි, ධර්ම ධාතුවෙන් පිරිච්ච දෙයක්. පිරිසිදු දේවල් වලින් පිරිච්ච දෙයක්. පිරිසිදු දේවල් වලින් පිරුණු දෙයක් තමයි නිවන කියලා කියන්නේ. විශ්වයේම තියෙන පිරිසිදුම දේ පවතින දේ
අමත කියලා කියනවා අමෘතේ අමත මත කියනවා මැරුණු අමත කියන නොමැරුණු දෙයක් මරණයක් විනාශයක් නේ නිවනේ විනාශයක් නේ නිවනේ මරණයක් නේ නිවනේ පැවැත්මක් තියෙනවා නිර්වාණය කියන්නේ පැවැත්මක් පැවැත්මක් පමණයි සකස් ඒ නිර්වාණය පැවැත්ම සකස් කරගෙන තිබෙනවා පැයි සංස්කාර වලින් නෙවෙයි ද අසංකත ධාතු නිර්වාණය කියන්නේ සංස්කාර වලින් ඒවයි හැදුණු දෙයක් නෙවෙයි මෙතන පිරිසිදු බලයක් තමයි තියෙන්නේ පිරිසිදු බලයක් ඥාන බලයක් තියෙනවා ඒවයි පැවැත්මක් සකස් කරගෙන තිබුණා ඒ නිර්වාණයේ පැවැත්ම බලය නිසා තමයි කුසල අකුසල වලට විපාක සකස් වෙන්නේ කුසලයට අකුසලයට විපාක සකස් කරන අකුසලයට පාපයට දුගතිය නිර්මාණය වෙන්නේ ධර්මයට නැත්නම් කුසලයට පිනට සුගතිය නිර්මාණය වෙන්නේ නිර්වාණ බලය නිසා නිර්වාණයේ තිබෙන ධර්මයේ නිසා පැවැත්ම නිසා පැවැත්මේ බලය නිර්වාණය තමයි නියම පැවැත්ම කියලා කියන්නේ පවතින එකම දේ නිර්වාණය පමණයි අනිත්‍ය පවතින්නේ විනාශ වෙනවා ඒ විනාශන පවතින්නේ එකම විදියකට පවතින්නේ නැහැ. නිර්වාණ එකම විදියකට පවතින්නේ. වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි සදාකාලිකව පාපේට අදාළ ඒ දුගතිය නිර්මාණය වෙන්නේ. ඒ වගේම කුසලයට පිනට සුගතිය තමයි ඒ හැටි විපාක හැටියට ලැබෙන්නේ. ඒ වෙනස් වෙන්නේ නැහැ. කවදාවත් වෙනස් නොවන දෙයක් ස්ථීරව පවතින දෙයක් නිර්වාණය කියලා කියන මනුස්ස ලෝකෙ ස්ථීරව පවතින එක වෙනස් වෙනවා දිව්‍ය ලෝක වෙනස් වෙනවා බ්‍රහ්ම ලෝක වෙනස් වෙනවා මේ සක්වල වෙනස් වෙනවා සිය කෝටියක් සක්වල වෙනස් වෙනවා විනාශ වෙනවා ඒ විනාශ වෙනවා ගින්නෙන් විනාශ වෙනවා ජලයෙන් විනාශ වෙනවා සුළඟෙන් විනාශ වෙනවා නිර්වාණය ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ සුළඟෙන් විනාශ වෙන්නේ නැහැ ඒ භෞතික දෙයක් මත සංස්කාර මතේ කරඳා පවතින්නේ නැහැ. වෙ සංස්කාර විනිවිද යනවා. සංස්කාරත් එක්කම නිවන නිර්වාණ බලය පවතිනවා. සංස්කාරය හසුරුවනවා. එහෙම සංස්කාරයේ තුලත් සංස්කාරයේ තුල විනාශම වී ඉන්න පුළුවන් පවතින බලයක් තමයි නිර්වාණය කියලා කියන්නේ සංස්කාරය එතකොට ඒ එහෙම පවතින නිසා තමයි අකුසල සංස්කාර තෝරාගෙන ඒවට අදාළ විපාක නිර්මාණය කරන්න පුළුවන් ඒ වගේම කුසල එකතු කරලා එක විට මහා බලයක් නිර්වාණ බලයක් නිර්මාණය කරන්න පුළුවන් ඉන්නේ ඒ දෙකම ඉන්න නිසා ආර්මී බලය සංසාරේ කල්ප ලක්ෂ ගණන් සාරාසය කල්ප ලක්ෂ ගණන් පුරණ ලද පාර්මී බලය ඒකට එකතු කරලා ඒ බුද්ධ බලයක් නිර්මාණය කරන්න පුළුවන් ඉන්නේ සංස්කාර සමග නිර්වාණ බලය පවතින නිසා ඒ නිර්වාණ බලය සංස්කාර හඳුනනවා සංස්කාරත් එක්ක ඉන්නවා පැවැත්මක් විදිහට හැබැයි මේ ඒ අකුසල සංස්කාර ඒවට පවතින්නේ බෑ ඒවා නිතරම බිඳ වැටෙනවා කඩා වැටෙනවා ඒවට පැවැත්මක් නෑ ඒ විනාශයට පත් වෙනවා විනාශයට පත් වෙනවා ඒ මේ ලෝකයේ ස්වභාවයත් ඒකයි මේක විනාශ වෙන දෙයක් විනාශ වෙන දෙයක් ඉතින් මේ ලෝකයේ තුල මේ ලෝකේ නවත්වාගෙන ඉන්නේ ලෝකේ නවත්වාගෙන නැවතුම් බලයේ නිර්වාණ බලයේ නිර්වාණ බලයේ නවත්වාගෙන ඉන්න පැවැත්ම ලෝකේ පැවැත්ම පවත්වාගෙන ලෝකේ පැවැත්ම අල්ලගෙන පැවැත්ම නවත්වාගෙන ඉන්න
නිර්වාණ බලය විශ්වයේදී නැවතුම් බලයක නිර්වාණ බලය ඒ නිර්වාණය අල්ලගෙන හිටියා ලෝකය විනාශ වෙනවා නිර්වාණ බලයෙන් නැවතුමින් මේක නවත්වාගෙන ඉන්නවා නවත්වාගෙන ඉන්නකොට විනාශ වෙනවා ඒවා තමයි තේ මහලු වීම දිරාපත් වීම වයසට යෑම කේස් පැහැෙනවා කියන දත් හැරෙනවා ඇඟරැලි වැටෙනවා කියන ඉතින් එහෙම මේ සංස්කාර නිර්වාණයට වත් බෑ අල්ලගෙන එකම තැනක නවත්වාගෙන ඉන්න බෑ අල්ලගෙන හිටියත් එයා විනාශ වෙනවා බුදුරජාණන් වහන්සේ නිර්වාණයට පත් වුණා ඒ උනට ශරීරේ ඒවා ඒ සංස්කාර දිරාපත් වෙනවා ද විනාශයට පත් වෙනවා ඉතින් ඒ විදිහට මේ විශ්වය පුරාම පැතිරලා තියෙන නිර්වාණ බලය අපි ළඟම නිර්වාණ බලය තියෙනවා මේ ලෝකයේ නිර්වාණ බලය තියෙනවා නිර්වාණ බලය තියෙනවා නමුත් අපි සංස්කාර වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ අපි අල්ලගෙන ඉන්නේ සංස්කාර මම මගේ කියලා තමාන්ට අවශ්‍ය දේවල් හැටියට දෙඩිව අල්ලගෙන ජීවිතේ ගොඩනගාගෙන තියෙන සංස්කාර වලින් විනාශ වෙන දේවල් වලින් අපි නිර්වාණ ස්පර්ශ කරලා නැහැ නිර්වාණය අල්ලගෙන නැහැ විශ්වයේ තියෙන මේ නැවතුම මේ සක්වල නවත්වාගෙන ඉන්න නැත්නම් මේ සංස්කාර නවත්වාගෙන ඉන්න අල්ලගෙන ඉන්න ඒ බලය අපි අල්ලගෙන නැහැ ඒක හඳුනාගෙන නැහැ අපි සංස්කාර තමයි අල්ලගෙන තියෙන්නේ සංස්කාර අල්ලගෙන අපි ඒත් එක්කම දුක් දුමන සුඛායාසවලට පත් වෙනවා අපි දැන් මේ පවතිනවා අපි විනාශයට පත් වෙනවා හැබැයි අපි දැන් අවුරුදු කිහිපයක් ජීවත් වෙනවා මෙතන පැවැත්මක් තියෙනවා ඒ පැවැත්මත් ඒ ඉන්නකොටම තමයි අපි මේ විනාශයට පත් වෙන්නේ අපි මේ සංස්කාර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇස කරන ආස්දිව ශරීරේ මේවා එකතු කරගෙන අපි ඒවා අල්ලගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ජීවත් වෙන්නේ ඒ මේ සංස්කාර කියලා කියන්නේ මේක විනාශය. මේ විනාශය තමයි අපි අල්ලගෙන තියෙන්නේ. ඒ නිසා අපි විනාශයට පත් වෙනවා. නමුත් මේ ලෝකයේ තුල ඒ නිර්වාණ බලයේ තියෙනවා අපි තුලත් නිර්වාණ බලයේ තියෙනවා ඒ නිර්වාණය විශ්වය නිර්මාණය කරන බලය විශ්වය පවත්වාගෙන යන බලයක් නිර්වාණ බලය ආලෝක බලය නැවතුම් බලය ඥාන බලය ඒ නිර්වාණ බල ඉතින් ඒවා එහෙම තිබුණත් අපි ඒවා අල්ලගෙන නැහැ. අපි දැන් මේ උත්සාහ කරන්නේ මේ සංස්කාර විනාශකාරී සංස්කාර වලින් නිදහස් වෙන්න. ඒවා අතහැරලා දාලා මේ සංස්කාරත් එක්ක තියෙන පැවැත්මක් මේ සප්පලේ පැවැත්මක් තියෙනවා පැවැත්මක් විනාශයක් නෙමෙයි පැවැත්මක් තියෙනවා මේ සක්වල විනාශුණත් නැවත හට ගන්නවා නැවත හට ගන්නවා අන්න එහෙම පැවැත්මක් තියෙනවා නැවත නිර්මාණය කරන බලයක් තියෙනවා විශාල බලයක් තියෙනවා අන්න ඉතින් අපිට යන්න පුළුවන් දැන් විශ් අපිට දැන් බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් ධ්‍යාන බලයේ එතන චිත්ත බලයක් තියෙනවා එතකොට ඒ ධ්‍යාන වලට එහෙම පැවැත්මක් තියෙනවා යම් කිසි ප්‍රමාණයක ඉතින් අපිට ඒ ධ්‍යානෙක උපදින්න පුළුවන්
ධ්‍යාන උපදී ඒ වගේ අපිට මේ විශ්වයේ තියෙන පවතින තලයන් වල පවතින බලයන් තුල අපිට පහළ වෙන්න පුළුවන් පහළ වෙන්න පුළුවන් මේ සමහර බ්‍රහ්ම ලෝක තියෙනවා සිත විතරක් තියෙනවා සමහර වෙයි කය විතරක් තියෙනවා එහෙම ඉන්න පුළුවන් ඉතින් නමුත් අපි මේ විශ්වයේ තියෙන සදාකාලික කාලයෙන් කියන්නත් බෑ ඒක එහෙම පැවැත්මක් තියෙනවා අනිත් පැවැත්මට ගමන් කරන්න පුළුවන් සදාකාලික පැවැත්මකට ඒකේ වෙනස් වීම දිරාපත් වීම ජරා මරණ නේ ඉතින් එතෙන්ට ලෝක සත්‍ය යොමු කරන වැඩපිළිවෙල තමයි බුද්ධ ශාසන කියලා කියන්නේ. ඒ ලෝකයකට කොටුණු තැනකට සංස්කාරයන් වලට අරගෙන යෑමක් නෙවෙයි. මේක හිතා ගන්න බැරි වැඩපිළිවෙලක්. දිවි ලෝක යනවා නම් හිතා ගන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක යනවා නම් හිතා ගන්න පුළුවන්. ඒ වගේ පැවැත්මක් අපිට තේරුම් ගන්න පුළුවන් මෙච්චර ආශි ප්‍රමාණයක් තියෙනවා මේ විදි රූප සටහනක් තියෙනවා මේව තමයි ආහාර පාන ඉතින් මේ විදිහට අපිට දිවි ලෝක බ්‍රහ්ම ලෝක ගැන හිතා ගන්න පුළුවන් ඒක දකින්න පුළුවන් නමුත් නිර්වාණයට එහෙම ලෞකික භූමියක් නැහැ එක ආකාරයක් නැහැ එක ආකාරය දැන් බ්‍රහ්ම දිව පළවෙනි දිවි ලෝකේ එක එක ස්වභාවයක් තියෙනවා දෙවෙනි දිවි ලෝකේ තුන්වෙනි දිවි ලෝක බ්‍රහ්ම ලෝක ඒවට ස්වභාවයක් තියෙනවා නිර්වාණයට එහෙම ස්වභාවයක් කියන්නේ බෑ ඒවා ඒ විදිහට සත්වයක් විදිහට ඉතින්ට මේ සංස්කාර වලින් ඉතින්ට යන්න බෑ යන්න බෑ ඒක පැවැත්මක් විනාශයට පත් වෙන තැනක් නෙවෙයි විනාශ නොවන පවතින තැනක් තමයි නිර්වාණය කියලා කියන්නේ. දෙතෙන්ට ගියොත් විනාශ වෙන්නේ නැහැ. දිවි ලෝකෙට ගියත් විනාශ වෙනවා. බ්‍රහ්ම ලෝකෙට ගියත් විනාශ වෙනවා. මේ නිර්වාණ භූමිය එතෙන්ට විශ්වයේ ඒ පැවැත්මට පත් වුණාම විනාශ වෙන්නේ නැහැ. ඒ විනාශ වෙන්නේ නැහැ. ඉමක් කොනක් නැහැ. දුක් දුම්නස් උපායාස බිය තැති ගැනීම නැ බිඳ වැටීම නැ තනිකමක් එහෙම නැ සීමාවක් නැ දිව්‍ය ලෝක වලට සීමාවක් තියෙනවා බ්‍රහ්ම ලෝක වලට සීමාවක් තියෙනවා නමුත් නිර්වාණයට එහෙම සීමාවක් නැ සීමාවක් නැහැ ධර්මයක උපදින්න පුළුවන් පැවැත්මක උපදින්න පුළුවන් උපදිනවා කියන්නේ මිනිස්සෙක් විදිහට උපදිනා වගේ දෙයක් නෙවෙයි එතන එතෙන්ට පත්වීම නැත්නම් පහළ වීම කියලා කියන්න පුළුවන් ධර්මයක් බවට පත් වෙන්න පුළුවන් ධර්මයක් බවට අපි දැන් සත්‍යයේ බවට පත් වෙලා තියෙන්නේ මනුෂ්‍යයා සත්‍වේ මනුස්ස ලෝක සත්ත්ව ලෝක දිවි ලෝක සත්ත්ව ලෝක බ්‍රහ්ම ලෝක සත්ත්ව ලෝක නිර්වාණය කියන්නේ සත්ත්වයන්ට ඉන්න පුළුවන් තැනක් නෙවෙයි එතන තියෙන ධර්මයක් විතරයි ප්‍රබල පිරිස් ධර්මයක් තියෙන නිර්වාණය තමන්ට පුළුවන් ධර්මයක් වෙන්න තමන්ට පුළුවන් ධර්මයක් වෙන්න. මේ දියසෙන් ධර්මය. මේ නිර්වාණය පැහැදිලි කරන නිර්වාණ. ධර්මයක් පැහැදිලි කරනවා. ධර්මයක්.
නිර්වාණය කියලා නාමාන්තර රූපාන්තර චිත්තාන්තර විදිහට ධර්මයක් පැහැදිලි කරනවා. ඒක තමයි නිවන. නිවන කියන්නේ ධර්මයක්. නිවන් දකින්නවා කියන්නේ ධර්මයක් බවට පත් වෙනවා කියන එකයි. එයා ධර්මයක් බවට පත් වෙන්නේ. නිවන් දැක කෙනාට ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ එයා ධර්මයක තමයි පහළ වෙන්නේ. හිත ධර්මයක් වෙනවා. කෙලෙස් කීදී ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා අධර්මයේ අයින් වෙලා ගිහිල්ලා විනාශ වෙන දේවල් බිඳ වැටෙන දේවල් ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා එයා ධර්මයක් බවට පත් වෙනවා. එයා කුසලයේ විපාක හදනවා අකුසලයේ විපාක හදනවා. නිවන් දැක්ක කෙනා එයා එයත් සත්වයාට විපාක හදන්න පටන් ගන්නවා. හොඳ සත්වයන්ට සත්වයන් හොඳ දේවල් වලට හොඳ විපාක සුගතිය නරක දේවල් නරක විපාක එයත් හදන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි රහතන් වහන්සේලාට දානය පූජා කරාම ඉක්මනට විපාක ලැබෙනවා කියලා කියන්නේ. රහතන් වහන්සේලා විපාක දීමේ හැකියාව විපාකයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. සමහර රහතන් වහන්සේ දාණය පූජා කරාම රත්තරන් පහළ වෙලා තියෙනවා. නිරෝධ සමාපත්තියේ සංවේදීලා මේ මොහොතේම දාණය පූජා කරොත් අවදි වුණු මොහොතේ දාණය පූජා කරොත් දින හතකේ මහ විපාක ලැබෙනවා කියනවා. විපාක ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ මොකද මේ රහතන් වහන්සේ කියන්නේ ධර්මයක්. පැවැත්මක් විශ්වයේ තියෙන පවතින දෙයක්. පිරිසිදු දෙයක්. රහත් වෙනවා කියන්නේ ධර්මයක් බවට පත් වෙනවා කියන එකයි. ධර්මයක් බවට පත් වෙන. අපි දැන් මේ සත්වයේක් බවට පත් වෙලා තියෙන ඉපදිලා සත්වයේක් බවට පත් වෙලා. දෙවිවරු සත්වයේක් බවට පත් වෙලා. බ්‍රහ්මොත් සත්වයෝ බවට පත් වෙලා. එයාලා ධර්මයකට පත් වෙලා නැහැ. එයාලා එරගව එහෙම ධර්මයකුත් නැහැ. දෙවියන් ගාව ධර්මයකුත් නැහැ. බ්‍රහ්මියෝ ගාව ධර්මයකුත් නැහැ. බ්‍රහ්ම ලෝකෙට ගිය ධර්මයක් නැහැ. එතන ජරා මරණ විනාශය. මොකද එයාලා සත්වයෝ. සත්වයෝ සංස්කාරන සකසුණු සත්වයෝ. නිවන් දකින්නවා කියන්නේ සත්වයෝ නෙවෙයි. ධර්මයයි සත්වයයි දෙකක්. ධර්මයේ පවතින දෙයක්. සත්වයා විනාශ වෙන දෙයක්. ධර්මයේ පිරිසිදු දෙයක්. ජරා මරණ වලින් තොරයි. සත්වය ජරා මරණ වලට පත් වෙනවා. කිලිටි වෙනවා. සත්වයා කිලිටි වෙනවා. සත්වයා කියන්නේ සීමාව. සත්වයා කියන්නේ සීමාව. එයා ලෝකකය නිර්මාණය කරන කෙනෙක්. එයාට ලෝකයක් ඕන. සත්වයකට ලෝකයක් ඕන. ලෝකෙකින් තමයි එයා නිර්මාණය කරන්නේ. නිර්වාණයට තැනක් නැහැ. නිර්වාණයට තැනක් නැහැ. ඒක බලයක්. බලයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධර්ම බලයක්. ධර්මය පිරිසිදු ධර්මය. ඒ නිසා තමයි අපිට අලුත් අලුත් ධර්ම කරුණු විග්‍රහ කරන්න හැකියාවක් ලැබිලා තියෙන්නේ. නිවනටපත් වුණාම ලැබෙන හැකියාව තමයි එයාටම කියලා ධර්මයක් තියෙනවා. ඒක තමයි නිවන කියන්නේ. එක එක මට්ටම් වලින් ඒ ඇර තේරුම් ගන්න පුළුවන්. නිවන් දැක්කා කියන්නේ එය ධර්මයක් ඉපදුනා. ධර්මයක පහළ වුණා. පුබ්බේ අනුසුතේස ධම්ම චක්කු මුදපාති ඥාන මුදපාති බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පෙරණැසුයිරු ආකාරය ධර්මයේ පිළිබඳව සක් පහළ වුණා කියන්නේ. මොකද මේ විශ්වයේ තියෙන ධර්මයකට තමයි අපි නිවන හැටියට ගමන් කරන්නේ. ධර්මයකට ධර්මයක් බවට තමයි පත් වෙන්නේ. පැවැත්ම එයා පවතින. නිවන් දැක්කා කියන්නේ එයා පවතින. එයා විනාශ වෙන්නේ නැහැ. දීසෙන් ධර්ම මාර්ගය ඒ අනුව තමයි පහළ වෙලා තියෙන්නේ. මේක මේ අලුත් දෙයක් පැහැදිලි කරන්නේ
ඒ නිර්වාණයේ තියෙන ස්වභාවය. ඒ තියෙන බලය කියන්නේ නිර්වාණ බලය. විශ්වයේ තියෙන පවතින බලය. ඒක අලුත් බලයක්. නිර්වාණ බලය අලුත් ධර්මයක්. තියෙන බලය කියන්නේ ධර්ම බලය. ධර්මය. ඉතින් එතකොට ඒකෙන් විග්‍රහ කරන්නේ ධර්මය. විග්‍රහ කරන ධර්ම මාර්ගයේ ඒක දිසෙන් බලයේ ස්වභාවය. ආයක වෙනත් දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ. මේ නිර්වාණය පිළිබඳව ලෝකයේ ස්වභාවය පිළිබඳව ලෝකයේ ලෝකයේ ධර්මානුකූලව මේ ති විග්‍රහ කරන්නේ ඒ බලයේ ඒ ටික තමයි තියෙන්නේ. දිසෙන් බලය ඕවා තමයි තියෙන්නේ. ආය වෙන කියන්න දෙයක් නැහැ. ගෞතම බුදුරජාණන් දේශනා කරපු සූත්‍රම ප්‍රකාශ කිරීමක් නෙවෙයි මෙතනදී කරන්නේ. එතකොට මේ නිර්වාණය තමන් අවබෝධ කරගත්ත නිර්වාණය. ඒක තමයි මේ දේශෙන් බලය හැටියට ප්‍රකාශ කරන්නේ. දේශෙන් බලය කියන්නේ නිර්වාණ බලය. තවවදින බලය. විශ්වයේ තිබෙන ඒ විපාක ලබා දෙන බලය. සෝවන් ඵලයට පත් වෙනවා කියන්නේ ඒ විදිහට මේ ධර්මයකට පත් වීම. සෝවන් ඵලයේ සකදාගාමි ඵලයේ තුර ඒ සෝවන් ආරණ වහන්සේලා විපාක ලබා දීමේ හැකියාව තියෙනවා. යා ඒ ආරණ වහන්සේටම පුළුවන් තවත් සත්වයකට විපාක හදලා දෙන්න. ඒ විශ්වයේ තියෙන විපාක ලබා දීමේ බලයක් තමයි සෝවාන් ඵලය කියලා කියන්නේ. එවිනි ඵලයකට එවිනි බලයකට තමයි සෝවාන් ආරණ වහන්සේපත් වෙන්නේ. ඒක ධර්ම බලයකට තමයිපත් වෙන්නේ. එතකොට ඒක ආත්ම හැඟීමෙන් පාලනය කරන්න බෑ. ඒක ධර්මයක්. ස්වාධීන ධර්මයක්. කිසියක් මත රඳා නොපවතින ධර්මය. ඒක නිරායාසයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සෝවන් ඵලයට පත් වුණු කෙනාටත් දානයක් පිළි අරගෙන එයාට ප්‍රබල ආශිර්වාදයක් කරන්න හොඳ විපාක ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පාපේටත් දරුණු විපාක සකස් කිරීමේ හැකියාව තියෙනවා. සෝවන් ඵලයට පත් වෙනකොට එක බලවත් වෙන සකදාගම නාගම අරහත් වෙනකොට එක රහතන් වහන්සේ නමක් තම රූමත් පුරුෂෙක් රාගක සිත පහල කරගෙන තමන්ගේ බිඳින්ද වෙනවා නම් කියලා ඒ මොහොතේම ඒ පිරිමියා ගැහණියක් වුණා කියලා ගැහණියක් වුණයි කියනවා. ඉතින් ඒ තමයි විපාක ලබා දීමේ හැකියාව. ඒ විශ්වයේ තියෙන ඒ ධර්මයට තමයි පත් වෙන්නේ. අපි මේ නිවන් දකින්නවා කියලා අපි මේ පත් වෙන්නේ ධර්මයකට පුජ්‍යලේ තෝරන්නේ පුජ්‍යල හැඟීමෙන්න බෑ. පුජ්‍යල හැඟීමක නිවන්ට යන්නත් බෑ. ඒක අතහරින්න ඕන. ආත්ම දෘෂ්ටි අතහරින්න ඕන. ඒ අතහරින කෙනාට තමයි විශ්වයේ තියෙන ඒ පැනට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. මේ නිර්වාණය විශ්වයේ පවතින බලයක්. අනන්තයේ දක්වා පැතිරුණු බලයක්. නිර්වාණයට සීමාවක් නැහැ. විශ්ව යම්තා ගුරුට තියෙනවා නම් ඒ තා නිර්වාණ බලය පැතිරලා තියෙනවා. ඒකම තමයි සර්වඥ බලයේ හැටියට දේශනා කරන ලෝකේ දාතියතු දේව යම්තාක් දින ඒ තා සර්වතා ඥාණයේ පැතිරලා තියෙනවා. බුද්ධ බලය නිර්වාණ බලය. අපි තියන්නේ තින්ට යන්න අපිට පුළුවන් දීසෙන් ධර්මයක් පහළ වෙලා තියෙනවා. ඉතින් මේක මේ අලුතෙන්ම දේශනා කරනව ඇරෙන්න අය වෙන දේවල් දේශනා කරන්න හැකියාවක් නැහැ. සමහර අය ප්‍රශ්න කරයි කොහොමද බුදුහාමුදුරන් නොකිව දේවල් කියන්නේ කොහොමද?
ඊටත් වඩා දේවල් කියන්නේ කොහොමද දැන් බුදුන් සත්‍යයේ පැවැත්ම බුදුහාමුදුරුවෝ කුරුමායේ කෝටිම් විකෙන පඤ්ඤායිති කියලා ඒක කෙලවර පෙනෙන්නේ නැහැ කියලා දේශනා කරලා ලෝකේ ආරම්භයක් ගැන දේශනා කරලා නැහැ එහෙව් එකේ මම කොහොමද එහෙම දේශනා කරන්නේ ආරම්භයක් ගැන ඉතින් එදා බුදුරජාන් වහන්සේ දේශනා කරේ නැහැ එදා ලෝකෙට ඒක අවශ්‍ය නැති නිසා ගොඩක් විස්තර නමුත් ඒක දේශනා කරන්නේ නිබ්බාන සංකාතං අන්තං අපවත්තා දුක්ඛ සන්ති කියලා නැත්ටිති වදාම නිර්වාණ සංකේත කෙලවරට යන්න ඕන. ඒ සූත්‍ර දේශනා කරලා තියෙනවා. ඉතින් මේ නිර්වාණ බලය ඒක කියන්නේ දීසින් කියන නිර්වාණ බලය. ඉතින් ඒක අලුත් ආකාරය ලැබුණු ධර්මයක් දීස්කෙන් බලය හැටියට ලැබිලා තියෙන ධර්මයක්. ඉතින් ඒක අලුත් දේශනාවන් තමයි ඒකෙන් දේශනා කෙරේ. අර පුරාණ දේම ප්‍රකාශ කරනවා නෙමෙයි අලුත් ධර්මයක් තමයි පහළ වෙලා තියෙන්නේ. එකම නිර්වාණය තමයි. එකම නිර්වාණයට එකම විශ්වය එකයි මේක අනන්තයි විශ්වය මේක තමන්ගේ බලයක් තමන්ගේ ධර්මයක් දිසින් ධර්මයේ දිසින් නිර්වාණය මේක තමන්පත් වුණු බලයක් ඒ නිසා ඉතින් ඒක තමන්ගේ භාෂාවෙන් තමන්ගේ පවතින කාලයට අනුව මේක විග්‍රහ කරන්න පුළුවන් දේශනා කරන්න පුළුවන් ඒකයි මෙතන තියෙන වෙනස සම්ප්‍රදායට වඩා වෙනස ඒකයි වෙනස ඉතින් ඒ නිර්වාණ බලය අපිට අවබෝධ කරගන්න පුළුවන් මේක හඳුනා ගන්නට ඕන අපි තවම ඒක හඳුනාගෙන නැහැ මේ සත්ව ගතියෙන් අපි නිදහස් වෙන සත්‍යයේ විදිහට නිවනට යන්න බෑ මේක ධර්මයක් බවට පත් වෙන්නයි යන්නේ හිතා ගන්න බැරි. දැන් සාමාන්‍ය අපි ගත්තා සුළඟ කියලා දෙයක් තියෙනවා. සුළඟ, අවුව, වැස්ස. අන්න ඒ වගේ. ඒකයි තියෙන ලෞකික දෙයක්. සුළඟ, අවුව, ඉවති ලෞකික දේවල්. නව සබහා ධර්මයේ සංසිද්ධිය. ඒ වගේ සුළඟක් වගේ අවුවක් වගේ වැස්සක් වගේ විශ්වයේ තියෙන පිරිසිදු ධර්මයකට තමයි පත් වෙන්නේ. කවදා සංසාරේ අපි ඒ වගේ අත්දැකීමක් ලබලා නැහැ. ධර්මයක් බවට පත් වෙලා නැහැ. ඉතින් අපි සත්‍යයක් බවට පත් වෙන්න මේ උත්සාහ කරන්නේ. එතකොට සත්‍ය ගතියෙන් අපි නිදහස් වෙන්න ඕනේ. සත්ව ගති නිදහසෙන්ට ඕනේ අපි පත් වෙන්නේ ධර්මයකට. එතකොට ඒකට මාර්ගය තමයි මේ පැහැදිලි කරන්නේ. මාර්ගය මේ නිර්වාණයට මේ මාර්ගය ඔස්සේ ගමන් කරන්න පුළුවන්. විශ්වය තුළට ගමන් කරන්න පුළුවන්. තනියම ඉතින් යන්න බැරි නිසා තමයි මාර්ගය සකස් කරන්නේ. සකස් කරන්නේ ඉතින් අනිවාර්යෙන් ගමන් කරන්න පුළුවන්. මොනවද ගැටලුවක් තියෙනවද? අපි හිත නැවත සාකච්ඡා කරමු. සීල දෙනාටම තෙරුවන් සරණයි.